ස්ථානමාරුවක් ගත්තා, තැන වෙනස් කරා. කොහොම හරි මේ හේතුව වුණේ ක්‍රින්කී කියන ගම්මානයෙන් යුක්‍රේනියානුවන් පසුබැස් අය කියලා වාර්තාවක් පළ වෙලා තිබුණ යුක්‍රේනියන් මාධ්‍යවල. මේක ජූලි මාසේ 16 වෙනිද සිද්ධ වුණා කියලා තමයි ඊයේ වාර්තා කරලා තිබ්බේ යුක්‍රේන මාධ්‍ය. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කතා කරන්න කල්පනා කරා. මේ සහ ක්‍රින්කී ගම්මානය හරි වැදගත් මේ දැන් පවතින යුක්‍රේන යුද්ධය සම්බන්ධයෙන් ගත්තාම. ඒක නිසා ඉතින් දකුණු දිග යුක්‍රේනයේ ආරක්ෂක හමුදා නම් ප්‍රකාශ කරලා තියෙන්නේ ක්‍රින්කී ගම්මානයේ තිබිච්ච ආරක්ෂක ස්ථාන ඩිෆෙන්ස් ප්‍රසිෂන්ස් ගොඩක් විනාශ වෙලා තියෙනවා. ගම්මානයත් බොහෝ දුරට විනාශ වෙලා තියෙනවා. ඩිෆෙන්ස් ප්‍රසිෂන් සම්පූර්ණයෙන් විනාශ වෙලා තියෙනවා කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. හැබැයි ඒගොල්ලෝ තාම ඒ ප්‍රදේශයේ ප්‍රහාරක මෙහෙයුම්වල නිරත වෙනවා කියලා තියෙනවා. ඒ වෙන වචන වලින් කියලා තියෙන ක්‍රින්කි වලින් ඒගොල්ලෝ අයින් වුණා කියන එක තමයි. කොහොම හරි ඒ අවට දූපත්වල සටන් දිගටම පවතිනවා කියලත් වාර්තා පළ වෙලා තිබුණා. කෙසේ වෙතත් මේ ක්‍රින්කි ගම්මානයේ වැදගත්කම ගැන අපි කතා කරන්න ඕනේ. මේ ගම්මානයේ බොහොම පුංචි ගම්මානයක්. 1000ක් විතර තමයි ජනගහනය ජීවත් වෙලා තියෙන්නේ පෙබරවාරි මාසේ 2022. ඉතින් කෙසේ වෙතත් මේ ගම්මානය වැදගත් වෙන විදිහ ගැන අපි කතා කරොත්, යුද්ධ පටන් ගත්තු දවස්වල 2022 පෙබරවාරියේ රුසියානුවන් අපි දන්නවා හර්සෝන් පළාතට ඇවිල්ලා, ක්‍රිමියාවෙන් හර්සෝන් පළාතට ඇවිල්ලා හර්සෝන් පළාතෙන් කොටසක් අල්ලගෙන හර්සෝන් නගරයත් අල්ලා ගත්තා. හර්සෝන් නගරයේ තියෙන ද්‍රීප ගංගාවේ බටහිර යුරේ, ඒ කියන්නේ අනික් යුරේ. එතකොට ඒගොල්ලන් ඒ ප්‍රදේශ අල්ලගත්තට පස්සේ හැබැයි ඒගොල්ලන්ගේ ඉදිරි ගමන නැවතුණා. ඊළඟට රුසියානුවන්ට එල්ල වෙච්ච ප්‍රතිප්‍රහාර හමුවේ 2022 සැප්තැම්බර් ඔක්තෝබර් කාලේ යුක්‍රේනියානුවන් විසින් එල්ල කරපු ප්‍රතිප්‍රහාර හමුවේ රුසියානුවන් තීරණය කරනවා ද්‍රීප ගංගාවෙන් බටහිර යුරේ තියෙන ප්‍රදේශ ආරක්ෂා කරගන්න අමාරුයි, ඒ නිසා ඒ ප්‍රදේශවලින් ඒගොල්ලෝ අයින් විය යුතුයි කියලා. ඒ අනුව ඒගොල්ලන් හර්සොන් නගරේනුත් නොවැම්බර් 11 වෙනිද වෙනකොට 2022 නොවැම්බර් 11 වෙනකොට අයින් වෙනවා. මේක විශාල ජයග්‍රහණයක් විදිහට යුක්‍රේනියානුවන් ඒ වෙලාවේ සැමරුවා. හැබැයි ඊට පස්සේ තමයි යුක්‍රේනියානුවන්ට ඒකේ ප්‍රශ්නේ තේරුනේ. ද්‍රීප ගංගාවෙන් අනික් පැත්තට, බටහිර පැත්තට, නැගෙනහිර පැත්තට යුක්‍රේනියානුවන්ට එන එක ලේසි වුණේ නැහැ. ඇත්තෙන්ම ඒක ඓතිහාසික වශයෙන්ුත් අපි දන්නවා දෙවන ලෝක යුද්ධයේ කාලෙත් විශේෂයෙන්ම සෝවියට් හමුදා ජර්මානුවන්ව පරාජය කරගෙන එනකොට ඒගොල්ලන්ට ආපු ලොකුම අභියෝගයක් තමයි ද්‍රීප ගංගාවෙන් බටහිර පැත්තට යන එක. ඒ වෙලාවේ සෝවියට් හමුදාවේ නැගෙනහිර පැත්තේ ඉඳන්. දැන් යුක්‍රේනියානුවන්ට බටහිර පැත්තේ ඉඳන් නැගෙනහිර පැත්තට ද්‍රීප ගංගාව දිගේ එන එක අමාරු වුණා. ඒතකොට ඒගොල්ලන් මුල් කාලේ උත්සාහ කරා බූට්ටු වලින් පොඩි පොඩි කණ්ඩායම් එවලා ගසා දුවන ආකාරය, අර ගහනවා දුවනෝ විදිහේ සටන් ක්‍රියාත්මක කරන්න. ඊට පස්සේ 2023 ඔක්තෝබර්වල යුක්‍රේනියන් මැරීන් බටයෝ ඔය ක්‍රින්කි ගම්මානය ආවට ප්‍රදේශයකට ගොඩ බැහැලා කිලෝමීටර් 2.5ක් විතර ඉස්සරහටත් එන්න සමත් වුණා. ඒ අනුව ඒගොල්ලෝ බ්‍රිජ් හෙඩ් එකක්, එහෙම නැත්නම් යූරෝ හිසක් කියලා එක කියන්න පුළුවන් හදාගත්තා. ඒකේ බලාපොරොත්තු තමයි එතනින් එහාට ඉස්සරහට හමුදාව අරගෙන යන එක. නමුත් රුසියානුවන් මේ බ්‍රිජ් හෙඩ් එකට දිගින් දිගටම පහර දුන්නා. ඒක ප්‍රතිඵලයක් විදිහට ඒගොල්ලන්ට එතනින් එහාට යන්න බැරි වුණා විතරක් නෙමෙයි, ඔය සටන, ඔය ක්‍රින්කි ආරක්ෂා කර ගැනීම පිළිබඳ කතන්දරේ විවාදාත්මක කාරණයක් බවට පත් වුණා. ඕක හරියට බහ්මුත් වල වගේ. බහ්මුත් කියන එක යුදමය වශයෙන් වැදගත් කමක් නැහැ. නමුත් දේශපාලනිකව වැදගත් හින්දා එතන ආරක්ෂා කරගන්න දිගටම කටයුතු කරා. ඒ සම්බන්ධයෙන් සෙලෙන්ස්කිට ලොකු විවේචනත් එල්ල වුණා. ඔන්න ඔය විවේචනම ක්‍රින්කි සම්බන්ධයෙන්ුත් සමහරු ඉදිරිපත් කළා. ඒ කියන්නේ මෙතනින් එහාට යන්න බෑ, රුසියානුවන් දිගටම පහර දෙනවා, ඇයි අපි මෙතන තවදුරටත් ඉන්නේ කියන ප්‍රශ්නේ සමහරු අහන්න පටන් ගත්තා. එක සොල්දාදුවෙක් දැන් මාස කීපයකට කලින් යුක්‍රේනියන් මාධ්‍යවලට කියලා තිබ්බා මේ ගරා වැටුණු ගොඩනැගිලි ටිකක් ආරක්ෂා කරගන්න මිනිසුන්ව බිලි දෙනවයි කියලා. දැන් හැබැයි රුසියානුවන්ට සැලකිලිතු හානි මේ ප්‍රදේශයේ සිද්ධ වුණා කියලා තමයි යුක්‍රේනියානුවන් කියන්නේ. බ්‍රිතාන්‍ය බුද්ධි සේවාත් ජූනි මාසේ 12 වෙනිදා සඳහන් කරලා තිබ්බා රුසියානුවන්ට මේ ප්‍රදේශයේදී ඒගොල්ලන්ගේ යුදෝපකරණ 90%ක් විතර නැති වුණා කියලා. හැබැයි එහෙම වුණාට දැන් සිද්ධ වෙලා තියෙන තත්ත්වය හැටියට යුක්‍රේනියානුවන්ට මෙතන අතහැරලා දාන්න සිද්ධ වෙලා තියෙන බවක් තමයි පෙනෙන්නේ. ඉතින් දිගින් දිගටම එල්ල වෙච්ච ප්‍රහාර හමුවේ යුක්‍රේනියානුවන්ට දැන් මේ එක ආරක්ෂා කරගන්න බැරි තත්ත්වයක් උද්ගත වෙලා තියෙනවා. මේක වැදගත් වෙනවා මං හිතන්නේ සටනේ දීර්ඝකාලීනව ගත්තාම. අපි දැකලා තියෙනවා දැන් පහුගිය දවස් ටිකේම වාර්තා වුණා ටිකෙන් ටික ගම්මානෙන් ගම්මානේ රුසියානුවන් යුක්‍රේනියානුවන් පසුබස්වනවායි කියන එක. එතකොට මේ පැත්ත මේ ක්‍රින්කි වලදිත් ඒ වගේ දියක් සිද්ධ වෙලා තියෙනවා නම් අර යුක්‍රේනියානුවන් බලාපොරොත්තු වෙච්චදී මෙතන ඉඳන් ක්‍රිමියාව පැත්තට යන්න තමයි ඒගොල්ලෝ බලාපොරොත්තු වුණේ. බ්‍රිජ් හෙඩ් එකක් හදාගෙන ක්‍රිමියාව පැත්තට ගිහිල්ලා එක පැත්තකින් ක්‍රිමියාව අල්ලගෙන ඉන්න බැරි තත්ත්වයට රුසියානුවන් පත් කරන්න මේ බව. නමුත් දැන් ඒක අසාර්ථක වෙලා තියෙනවා. මේක මම හිතන්නේ යුද්ධයේදී ඉතා වැදගත් මේ සිද්ධියක් බවට පත්වේවි ඉදිරියේදී යනකොට මං හිතන්නේ. සහ යුක්‍රේනියානුවන් සිද්ධ වෙච්ච හානි හමුවේ මේක ඔවුන්ට පරාජයක් විදිහට අවසානයේදී අවසාන වෙගෙන යනවා.